සිරුවන් ඔබ රාත්‍රි 9:30 I10 ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය පමුණු හේන්ද්‍ර මම තාරිකා මිහිරංගනේ ප්‍රථම නවදහනේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ජනාධිපතිවරණයෙන් පසු කරන දේ තුමා ජයග්‍රහණය කරාම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 125කට වඩා ලබා ගන්න ක්‍රියා කළා එතනින් අනුත් ව්‍යවස්ථාවකුත් සම්මත කළා ජනතාවගේ කැමැත්තත් ලබා ගමු කියලා අපි එතන කියන්න කැමතියි අලුත් වැඩක් කළ තැපෑල අද රෑ හමු වූ කැබිනට් මණ්ඩලය ශ්‍රී ලංකා කණ්ඩායම 20:20 පූර්ණ තරගාවලි ජයක් බලාපොරොත්තුවෙන් සටනට මත්ද්‍රව්‍යවලට එරෙහිව පුළුල් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කළේ ග්‍රාමීය ජනතාවගේ දිළිඳු බව පිටුදකීම සඳහා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පලුගස්වැව ආසිරිගම ගම්මානය ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. අනුරාධපුර පලුගස්වැව ආසිරිගම ගම්මානය ජනතා අයිතියට පවරාදීම අද පෙරවරුවේ සිදු කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙම ගම්මානය සංවර්ධනය කිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් 1,800,000ක්. පසුගිය වසරේ දෙසැම්බර් 21 වනදා ජනාධිපතිතුමා පලුගස්වැව ආසිරිගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණු අතර එහිදී ගම්මානයේ ජනතාව තමන් විඳින දුෂ්කර ජීවිතය ගැන ජනාධිපතිතුමාට කරුණු ඉදිරිපත් කළා. එහිදී ලබා දුන් පොරොන්දුවක් අනුව දිළිඳුකම පිටුදකීම උදෙසා ජනාධිපතිතුමා ආරම්භ කළ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ සමාජික ගම්මානයක් ලෙස මෙම ගම්මානය සංවර්ධනයට ලක් කළා. ඒ සඳහා ශ්‍රමදායකත්වයේ සපයනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාවයි. ප්‍රදේශයේ විහාරස්ථානයේ අඩුපාඩු සම්පූර්ණ කිරීම, පාසලේ නව ගොඩනැගිල්ල ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු රැසක් මෙම ගම්මානයේ සිදු කර තිබෙනවා. ආසිරිගම ගම්මානයේ නිවාස අවශ්‍යතා සපුරා ලෙමින් නිවාස 43ක ඉදිකිරීම ආරම්භ කළ අතර වැඩ නිම කළ නිවාස 22ක් අද ජනතා අයිතියට පවරා දුන්නා. අනතුරුව පැවති උත්සව සභාවේදී සෙසු නිවාසලාපීන් වෙත ජනාධිපතිතුමා යතුරු ප්‍රදානය කළා. අපි ග්‍රාම ශක්ති ව්‍යාපාරය පටන් ගත්තේ මීට අවුරුදු 3කට කලින්. මේ රටේ ප්‍රධාන වශයෙන්ම දුගී ජනතාවගේ, දුප්පත් ජනතාවගේ ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා ඒ අයට ස්වශක්තියෙන් ගොඩනැගෙන්න ග්‍රාමීය ජනතාවට විශේෂ ව්‍යාපෘතියක් විදිහට. දැන් මේ ගම්මානය ගත්තාම නම් මේ වියදම් කරන්න තිබෙන දේවල් සම්පූර්ණයෙන්ම නොමිලේ රජයෙන් මුළු වියදමම දරලා හදලා අපි ගේ බාර දීලා තිබෙනවා. මේ ග්‍රාම ශක්ති ව්‍යාපාරය ආරම්භ කරමින් ගෙන ගියේ දුගී භාවය තුරන් කිරීම සඳහා. එතකොට අපේ රටේ දුප්පත්කම වැඩි වෙන්න ප්‍රධානම හේතුවක් මත්ද්‍රව්‍ය. ඒ නිසා අපි මත්ද්‍රව්‍ය පිළිබඳව පුළුල් ජාතික වැඩසටහනක් අරගෙන ගියේ. දරුවව හොඳ සෞඛ්‍ය සම්පන්න දරු පිරිසක්, අනාගතයේ හොඳ පුරවැසියන් පිරිසක් බවට පත් වෙන්න මත්ද්‍රව්‍ය වලින් නිදහස් ගමක් ගොඩනැගෙන්නට ඕනේ. මේ අතර කැකිරාව මධ්‍යම විද්‍යාලයේ දූදරුවන්ගේ ගුණාත්මක අධ්‍යාපන අභිවෘද්ධිය සඳහා ඉදි කළ PP අබේකොන් නව ශ්‍රවණාකාරයේ සිසු අයිතියට පවරා දුන්නේ ජනාධිපතිතුමා අතින්. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් 1,450,000ක්. සියලු පහසුකම් වලින් සමන්විත මෙම ශ්‍රවණාකාරය නම් කර ඇත්තේ කැකිරාව මධ්‍යම විද්‍යාලයේ ආදි ශිෂ්‍යකු මෙන්ම හිටපු ජනාධිපති ලේකම්බරේකු හා රාජ්‍ය නිලධාරීක වූ PB අබේකොන් මහතාගේ නමින්. ස්වාධීන කොමිෂන් සභා පත්කර ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වීම තුළින් රටේ අධිකරණය, රාජ්‍ය සේවය සහ විගණකාධිපති කටයුතුවල නිදහස ආරක්ෂා වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව අමතමින් මහතා මේ බව කියා සිටියා. සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව කොළඹ නවනගර ශාලාවේදී අද සමුළුවක් ඇඳවා තිබුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව සකස් කළ සමාජ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ යෝජනාවලිය අග්‍රාමාත්‍යවරයාට මෙහිදී පිළිගැන්වුණා. මහා සංග්‍රහණය ඇතුළු සර්ව ආගමික නායකයන්ද, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, මනෝ ගණේෂන් යන මහතුරුන්ද, සිවිල් සමාජ ක්‍රියාකාරීන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අද බය නැතුව අධිකරණයෙන් තීන්දුව දෙනවා. අපි දැක්කයිද අධිකරණයේ දුන්න නිර්භීත තීන්දුව, සමාජ තීන්දුව දුන්නා. තමන්ගේ අධිකරණය පක්ෂපාති කියලා කාටවත් අදහන් කරන්න. අපි දැක්ක මේ රටේ දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කරන්න දවස් 52 තුළ අපේ සිවිල් සමාජය ඉදිරියට ඒක අපි ආරක්ෂා කරා. වෙනත් රටවල නැති වෙනවා. අයිතිවාසිකම් අපි ආරක්ෂා කරා.
මේ නීති රීති නිසා අද විනිවිදභාවයක් තියෙනවා. එතුමා ජයග්‍රහණය කරාම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 125කට වඩා ලබා ගන්න ක්‍රියා කළා. එතනින් අලුත් ව්‍යවස්ථාවකුත් සම්මත කළා. ජනතාවගේ කැමැත්තත් ලබා ගමු කියලා අපි එතන කියන්න කැමතියි. අද අපි ප්‍රජාතන්ත්‍රවාදයට මාධ්‍ය නිදහසට ඇති තරම් ඉඩක් දීලා ඕනෑ තරම් මේ රටේ බලවතුන් දේශපාලන ප්‍රබලයින් නැති ඇමතිවරුන් තමන්ට හිතිහිතු ආකාරයට පදනම් රහිතවත් පදනම් විරහිතවත් පදනම් සහිතවත් විවේචනය කරලා ඒවා ජනතාවට එළිදැක්වීමේ නිදහස තිබෙනවයි කියන එක අප කිසිම කෙනෙක් අමතක නොකළ යුතු කාරණාවක්. මේක එක්තරා කොටසක එක්තරා පවුලක එක්තරා පවුල් කණ්ඩායමක අනන්‍යතාවය සුරකින ගමනක් නොවේ. අපි ක්‍රියාත්මක කරන මුළුමහත් දේශයේම පවුල් ලක්ෂ 60කට ආසන්න ප්‍රමාණය පුරවැසියන් ලක්ෂ 220කගේ සිවිල් අයිතිය මානව අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අපි තවදුරටත් මානව සම්පතේ නිදහස ශක්තිමත් කරන්නට ඕන. මේ රටේ සිංහල බෞද්ධ කියනකොට අපි කවුරුත් ආඩම්බර වෙනවා. මමත් ආඩම්බරයි. සිංහල කතා කරනවා සිංහල මිනිහෙක් මම. පන්සල යනවා පන්සලේ යනවා මම බෞද්ධයෙක් මට ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි මම ආඩම්බර වෙනවා. ස්වාමීන් වහන්සේ මම නැහැ මම ආඩම්බර සිංහල බෞද්ධයෙක් කියන එකට ප්‍රශ්නයක් නැහැ මට. ඒ වගේ දෙමළ මිනිහෙක් කෙනෙක්ට මම ආඩම්බර වෙනවා. මුස්ලිම් මිනිහෙක්ට කෙනෙක්ට අපි ආඩම්බර වෙනවා ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි කවුරුත් සිංහල බෞද්ධර වඩා දමිළ බින්දුවට වඩා මුස්ලිම්ට වඩා අපි කවුරු වැඩිම ආඩම්බර වෙන්නේ අපි ශ්‍රී ලාංකිකයෝ කෙනෙකුට ආඩම්බර වෙනවා කියලා හිතනවා. ඉතින් දෙවියන් ගන්න. එතනයි අපි යන්නේ. අපේ ගමන ඉතින් ඒක වෙන්න ඕනේ. එතකොට මේ ඒක සිවිල් සමාජය මේ සම්බන්ධව ඉතාම දැඩි ස්ථාවර ඉන්න බව මට විශ්වාසයි. අඳ ඉරවා විශ්වාසයි. ඒක අපිට ඕනේ. මොකද ඒක අපි කියගෙන යන්න ඕනේ. වෘතිකින්ගේ සහය ලබා ගනිමින් සංවර්ධන ඉලක්ක ජය ගන්නා බව ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බතරමුල්ල වෝටර්ස් හෙච්හි පැවති කතිකාවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වත් කතිකාව මෙගා මයින්ඩ් බතරමුල්ල වෝටර්ස් හෙච්හි පැවැත්වුණා. ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අමාත්‍ය පාටලී චම්පික රණව කියන මහතුරු නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වැඩපිළිවෙලක් දියත් කරලා රට ගුණාත්මක පාලනයකට ලක් කරලා හොඳ ප්‍රතිඵල ලබනකොට ඒ ප්‍රශංසාව ගෞරවය નિરાයාසයෙන්ම නායකයාට බැර වෙනවා. හැබැයි යම් යම් අසාර්ථක ක්‍රියාවලියන් තුළ අඩුපාඩුකම් සිදු වෙනකොට ඌනතාවයන් ඇති වෙනකොට ඉවේටම තවත් පුද්ගලයෙකු කණ්ඩායමක් මත ඒ බර පටවනවා. ප්‍රශංසාව බොහොම සතුටින් බාර ගන්න. අසාර්ථකත්වයේ තුල විවේචන අනිකුත් අය මත පටවනවා. මෑත කාලයේ ප්‍රථම වතාවට වගකීමයි වගවීමයි රටේ ප්‍රධානියා හැටියට අපි බාර ගන්නවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අප රටේ ක්‍රියාත්මක වෙන සම්ප්‍රදාන කුල ගතානුගතික ක්‍රමවේදවලට හිර වෙලා එකම තැනක පල් වෙන යුගයක් ඕජස් ගලන තුවාලයක් බවට පත් කරනවා වෙනුවට අලුත් විදිහට හිතලා නව දර්ශනයක් නව වැඩපිළිවෙලක් ඔස්සේ මේ රට තුළ දියුණු තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ පරිවර්තනාත්මක යුගය බිහි කරන්නට අපි සියලු දෙනාත් එකට එකතු වෙමි කියලා යෝජනා කරමින් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ මැතිවරණය එක්තරා අඳුරු යුගයක් පසුකොට ප්‍රජාතන්ත්‍රවාදයත් නිදහසත් දිනාගත් මේ සමාජයේ නැවත ඒ අවරගණේ අඳුරු යුගයට ගමන් කරනවාද කියන එක ගැන ගන්නාලද බලගතු තීරණයක්. එවකට පැවතිච්ච රාජපක්ෂ රජෙන් මේ කොළඹ නගරේ එකම ස්ථානයක්වත් අපට රැස්වීම තබන්නට ලැබුණේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මැදිහත් වෙලා රැස්වීම නොදෙන්නට වග බලාගත්තා. නමුත් අද කොච්චර ප්‍රජාතන්ත්‍රවාදීද කියනවනම් අපේ මේ වෝටර්ස් හේ ජංගණය දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් අපි විවෘත කරලා තියෙනවා රැස්වීම තබන්න. මහා බරපතල ලෙස කියන එකක් තමයි මේ සහෝදරවරු ඉතාම දක්ෂ කළමනාකාරයෝ. පළවෙනි එක ශ්‍රී ලංකන් එයාලයින්ස්. එදා එමිරේට් සමාගම 2008 වෙනකොට බිලියන 14ක සමුච්චිත ලාභයක් උපයපු ආයතනය අද බිලියන 250ක පාඩුවක් බවට පරිවර්තනය කරලා තියෙනවා. ගුවන් යානා ගණනාවක් මිලදී ගත්තා. බල්ලෝගේ ඉන්න ගුවන් යානා ඇරියා. පෙම්වතියෝගේ ඉන්න ගුවන් යානා හැරෙව්වා. ඊළඟට නාගරික සංවර්ධන අධිකාරිය 2010 ඉඳන් නාගරික සංවර්ධන අධිකාරිය වලට ගිහිල්ලා තියෙනවා. නැවත මේ රජයයි නාගරික සංවර්ධන අධිකාරිය යන්තම් ගොඩට අරන් තියෙනවා. ධනකාධිකරණ මූලධර්ම මාරු කළා. ආයතන හදන්න බෑ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයතහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන රැලි මාලාව අනුරාධපුරයෙන් අද ආරම්භ වුණා. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මංගල ජන රැලිය පැවැත්ුණේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් වෙනුවෙන් පෙළ ගැසීම යන තේමාවෙන් මෙම ජන රැලි මාලාව රට පුරා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. පොදු ජන පෙරමුණේ අපේක්ෂකයාට සහයෝගය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන්ද එම රැලියට එක්වීම විශේෂත්වයක්. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරන දේශපාලන පක්ෂ නායකයන් විවිධ සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මීට එක්ව සිටියා. මෙහිදී අදහස් පළ කළ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා. මගේ පියා SWRD බණ්ඩාරනායක මැතිතුමා ඒ ආරම්භ කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගේ ජයග්‍රහණය වෙනුවෙන් ඒ ඓතිහාසික තීරණය ගැනීම පිළිබඳව මං ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම දෙනාට මගේ ස්තුතිය ප්‍රකාශ කරන්නට කැමැති. තමුන් නාන්සේලගේ යුතුකම 16 වෙනිදාට ඉටු කරන්නට මගේ යුතුකම මේ රට නැවත සුරක්ෂිත රටක් කරනවායි කියන එක මම ප්‍රතිඥා දෙනවා. අද දවල් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට කියනවා, ගෝඨාභය ඔය අහිංසක ජනතාවගෙන් රුපියල් 350ක් ගන්න එක වැඩක් නෑ, ඔය පොහොර සානධාරය නොමිලේ ලබා දෙන්නේ කියලා එතුමා කිව්වා. ඔය ශුද්ධ මූල්‍ය ණය ගොවි ණය ජනතාවගේ ණය සියල්ලම අපි කපා හරිනවායි කියන එකත් තමුන්නාන්සේලාට කියන්නට කැමතියි. අපි බොහොම පැහැදිලිව කියන්න ඕන ගොවි ජනතාව වෙනුවෙන් මොරගා කන්දේ වතුර ටික වැඩි කල නොගොස් මේ අනුරාධපුරයට උතුරට ලැබෙනවායි කියන එක තමුන්නාන්සේලාට මතක් කරන්න ඕන. බීමට ජලය තමුන්නාන්සේලාගේ ගෙදරට ගෙනත් දෙන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවායි කියන එකත් අපි මතක් කරන්න ඕන. එදාට වඩා දියුණු සමාජයක ජීවත් වන ජන හදවත් දිනා ගැනීමේ වගකීම තමන් නියෝජනය කරන දේශපාලන බලවේගයට පැවරි ඇති බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ගුණසමරු උත්සවයට කොළඹදී අද එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. එදාට වඩා සමාජ ජීවිතය සංකීර්ණ වී තිබෙනවා. එදාට වඩා මෙය ආර්ථිකයේ ප්‍රබල සාධකයක් නියෝජනය කරනවා. එදාට වඩා තාක්ෂණයේ විද්‍යාව ඇති වී තිබෙන දියුණුව මේ සඳහා උපයෝගී කරගන්න. මේ සඳහා උපයෝග කරගන්න. ඒ කියන්නේ ඉස්සරලම පත්තරේ විස්තරේ, ඊළඟ ශාස්ත්‍රයේ විස්තරේ. හැම නාලිකාවක්ම එක්කෝ පැලයක් අරගෙන ලකිපාන් කියලා, එක්කෝ හග්ගෙඩියක් අරගෙන ඉන්නවා, එක්කෝ ඇටමාලයක් දාගෙන නේද රැවුලක් වවන බමුණෙක් වගේ කෙනෙක් ඉන්නවා. ඒත් ඇවිල්ලා මේක මුළු සේදවීමක්ම කරනවා. එනිසා මේ සංවාදය අපි සිදු කරන්නේ මේ දේ මත පදනම් වෙලා සමාජ හැඩගැස්මක් තියෙන මිනිස් ජීවිතත් එක්ක. ඒතර අපේ අරගලයේ ස්වභාවය විය යුතු කියලා අපි විශ්වාස කරනවා. ඒ අය අපේ දිශාවට දිනා ගැනීමේ අරගල ස්වභාවයක් අපිට ඕන. සමාජ ආර්ථික හා අධ්‍යාපන විප්ලවයක් රට තුළ ඇති කරන බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා පවසනවා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි මහේෂ් සේනානායක මහතා දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ එම පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිමුල් කුමරේ ඉමඩදම්ම ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. ඉන් පසුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා. මම නැවතත් මතක් කරන්නේ මේක පක්ෂ දේශපාලනයක් නෙමෙයි. ඒ පක්ෂ දේශපාලන නිසා තමයි මේ තාක්කල් මේ රට දුප්පත් වියේ නතු රටක් දුප්පත් කළේ. මේ ප්‍රශ්න ඇති කළේ මේ රටේ ජීවත් වන ඒ ජනතාව බෙදා වෙන් කර ත්‍රස්තවාදයක් කරා ගමන් කර නැවතත් ත්‍රස්තවාදයක් ගමන් කරමින් පවතින මේ තත්ත්වය නැති කළේ මෙම පක්ෂ දේශපාලන නිසා, එම දේශපාලකයෝ කියා ගන්න අයලුන් නිසා. අද අපි ඉදිරිපත් වෙලා තියෙන්නේ අලුත් ස්වරූපයකින්, නව ස්වරූපයකින්. දේශපාලකයෝ නෙවෙයි දේශපාලනය කරන්න ඇවිල්ලා තියෙන්නේ අපි දේශ සේවකයෝ වශයෙන්.
මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට බව එම පක්ෂය පවසනවා. පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරුණා. පාර්ලිමේන්තු කණ්ඩායම තුළ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුව විවිධ අදහස් ආවා. නමුත් අවසානයේදී අතිගරු ජනාධිපතිතුමාගේ ආශිර්වාදය සහිතව අපි තීන්දු කරා මේ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණයට අපි උපකාර කරන්න ඕන කියලා, උදව් වෙන්න කියලා. නැත්නම් පක්ෂයකට බැඳීමක් නෙවෙයි. ඒ අනුව අපි ඒ ලබා දෙන සහයෝගයත් අපි යම් යම් කොන්දේසිවලට යටත්ව තමයි ඒ සහයෝගය ලබා දීලා තියෙන්නේ. ඊයේ රාත්‍රියේ අපි අධිකාර ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ දේශපාලන මණ්ඩලය රැස් වුණා. එහිදී එතුමා තීරණයක් ගත්තා. එතුමා මේ කාලවකවාන තුළ ලබන 18 වෙනිදා වෙනකල් එතුමා වැඩ ආවරණය කිරීම සඳහා මේ පක්ෂයේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන යාම සඳහා මහාචාර්ය රෝහණ් ලක්ෂ්මන් පියදාස මැතිතුමාව පත් කරා. ඒ අනුව එතුමා ඉදිරි 18 වෙනිදා වෙනකල් නොවැම්බර් 18 වෙනිදා විතර වෙනකල් පක්ෂයේ අපේ ජේෂ්ඨයන් එක්කතු වෙලා අපේ සියලු දෙනාත් එක්කට එකතු වෙලා අපේ මේ ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමේ ක්‍රියාදාමය අපි ඉස්සරහට ගෙනියනවා. අධිකාර ජනාධිපතිතුමා විශේෂයෙන්ම මැදිස්සව ඉන්න තීරණය කළ තියෙනවා මේ මැතිවරණයේදී. මොකද එතුමා රටේ ජනාධිපතිවරයාගේ පැත්තකින්, අනෙක් පැත්තෙන් එතුමා පොලිසිය සහ ආරක්ෂක හමුදාව බාරව ක්‍රියා කරන අමාත්‍යවරයා. අපේ සහයෝගය ලබා දෙනකොට සජිත් ප්‍රේමදාස මහතා බුදුසසුනේ උන්නතියට සිදු කළ සේවාව වෙනුවෙන් ඒ මහතාගේ ජයග්‍රහණය සඳහා කැප වී කටයුතු කරන බව එක්සත් ජාතික භික්ෂු පෙරමුණ පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව අවතහරණය කෙරුණා. අපේ සජිත් ප්‍රේමදාස මහත්මන් අමාත්‍යවරයාට කටයුතු කරන කාලයේදී පන්සල් දහස් ගානකට විතර ආධාර උපකාර කළා තියෙනවා. Hindu, බෞද්ධ, මුස්ලිම්, කතෝලික සෑම පූජනීය ස්ථානයකටමත් උදව් උපකාර කළා තියෙනවා. අපට දීපු නිසා නෙමෙයි, ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයට අනූපමේ මෙහෙවරක් මෙම රජයේ කාලය තුල සිද්ධ වෙලා තියෙන නිසා අපිට කළගුණ දන්න භික්ෂුන් වහන්සේලා හැටියට අපේ වගකීමක් තියෙනවා මෙවන් අවස්ථාවකදී අපේ සහයෝගය පළ කිරීම. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන, රටට ආදරේ ඇති, ඒ වගේම සම්බුද්ධ ශාසනයට හිත ඇති, මේ ජාතියට ආදරේ ඇති නායකයෙක් හැටියට තමයි අපි සජිත් ප්‍රේමදාස මහත්මයා හඳුන්වන්න පුළුවන්කම තිබෙන්නේ. අද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අය ගැන බැලුවාම එක එක දේවල් කිව්වට මේ රටට මොනවද කරලා තියෙන්නේ කියන එක අපි අහනවා. රාජපක්ෂලා අවුරුදු ගාණක් මේ රටේ බලේ ඉඳලා මේ රටේ මිනිස්සුන්ට භීෂණය ඇති කරලා මේ රටේ සියලු සම්පත් විනාශ කරලා තමයි එතුමන්ලා බලේ හිටියේ. අපිට අද ඇවිල්ලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකේ අද මේ රටේ බලයටපත් කරන්න එක්සත් ජාතික පාක්ෂිකයන්ට. දැන් මහින්ද රාජපක්ෂලා ගැන මේ ගැන කතා කරනකොට පරණ ටීම් එකම නැවත එළියට ඇවිල්ලා තියෙනවා. ඔළුවේ අමාරුට අර කොට්ටේ මාරුකලා වගේ තමයි. මම මතක් කරන්නට ඕන DS සේනානායක මැතිතුමා ආරම්භ කරපු එක්සත් ජාතික පක්ෂය තරම් සිංහල බෞද්ධ ජනතාවට, ඒ වගේම කතෝලික ජනතාවට වෙනත් ආගම් වලට වැඩ කරපු පක්ෂයක් මේ ඉතිහාසයේ නැහැ. අපි තීන්දුව කළා ලංකාවේ මහාමුදුරක තැනකට වැඩම කළා උන්වහන්සේලාගේ ආශිර්වාද මෙතුමාට ලබා දෙන්න. ඒ නිසා මහරගම තියෙන සංඝ සම්මේලනයේට ලංකාව පුරා 5000කට අධික මහා සංඝ රත්න වැඩම කළා. ගරු සජිත් ප්‍රේමදාස මහත්මයාට ආශිර්වාද කරන්න සූදානම් කළා. සුළු ජාතීන් සම්බන්ධයෙන් ජාතිවාදී ප්‍රකාශයක් සිදු කළ මධුමාධව අරවින්ද ඉල්ලා අසුවද ඔවුන්ගේ ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් සිදුවෙන්නේ නැති බව කැබිනට් නොවන අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා පවසනවා. එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. මේ රටේ අනිකුත් ආගම්වලට විශේෂයෙන් මුස්ලිම් ජනතාවට කරන්ට යන අඩත්තේට්ටම් පිළිබඳව, හිරියර පිළිබඳව ඒ අය කරපු සාකච්ඡාවක් පටිගත කරලා මේ පටිගත කිරීම දැන් පිටතට පත් වෙලා තියෙනවා කියන කාරණාව උඩ දැන් මධුමාධව අරවින්ද මහත්මයා ඉල්ලා අස්වනවා කියන එක තමයි දැන් ප්‍රවෘත්තියේ තියෙන්නේ. ඉතින් මේ බොරුවක් මේ කරන්න යන්නේ. එයා අස්වනාට ප්‍රතිපත්තිය අස්වෙන්නේ නැහෙනි. පුද්ගලයොත් එසේමයි, ක්‍රියාකාරකනුත් එසේමයි. බැරි වෙලාවත් ජයග්‍රහණය කරොත් රටට බුදු සරණයි එච්චරයි අපිට කියන්න තියෙන්නේ. ගිය සතියේ ඉඳලා අපේ ජනාධිපති අපේක්ෂකතුමාගේ පින්තූර විහාරස්ථානවල අලවනවා ගිහිල්ලා. ගේට්ටුවල අලවනවා. බෝධිය ගිහින් අලවනවා. මේ කායක ගැනද මේගොල්ලෝ මේ ප්‍රතිරූපය වෙනස් කරන්න හදන්නේ? මේ රටේ ඉන්න සිංහල බෞද්ධ ජනතාවගෙන්
අපේ අපේක්ෂකත්වය ඈත් කරන්නයි මේගොල්ලෝ මේ සීළු දේ කරන්නේ. හෙට අපි මේ රටේ ඓතිහාසික යුග පෙරලියක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ මැතිවරණ ව්‍යාපාරය අපි ආරම්භ කරන්න හෙට ගාලු මෝදර පිටියෙන්. ඉතිහාසයේ කිසිම දවසක අගනුවරට නාපු ජනගඟක් අපි හෙට ගෝල් ෆේස් පිටියට ගේන්න බලාපොරොත්තු වෙනවා. උතුරු නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ජනතාව ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීම සඳහා සහය දීමට කැමැත්ත පළ කර තිබෙන බවයි ත්‍රිකුණවල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුක් මහතා මෙහිදී කියා සිටියේ. උතුර නැගෙනහිර ඉන්න දෙමළ සහ මුස්ලිම් පිරිස මේ වෙනකොටම තීරණයක් අරන් තිනවා. අපේ සජිත් ඇමතුමාට ඒගොල්ලන්ගේ සහයෝගය පළ කිරීම සම්බන්ධයෙන් මේ වෙනකොට අපේ හිස්බුල්ලා හිටපු මහා ඇමති තුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂතුමාගේ ගේම් එකට නැත්තම් එයාගේ ඩ්‍රාමා එකට දැන් එයාත් මේ රඟපෑන මේ සිදුවීමක් තමයි මෙතකොට මෙතන වෙලා තියෙන්නේ. අපේ මුස්ලිම් ජනතාව තේරුම් ගන්න ඕනේ අපේ ලංකාවේ කවදාවත් සුළු ජාතිය කියන්නේ දෙමළ මුස්ලිම් කට්ටියට ජනාධිපති වෙන්න කොමත් ඉඩක් නැහැ. ඒක දැනගෙන එයා ඡන්දයක් ඉල්ලනවා කියන්නේ එතනම අපිට තේරෙනවා එයා කරන්නේ මෙතන නාඩගමක් කියලා. මාධ්‍ය හමුවට කුරාජ්‍ය මාත්‍ය විජේකලා මහේශ්වරන් මහත්මිය සඳහන් කළේ දෙමළ ජාතික සන්ධානයේ සහය අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන බවයි. අපි අපේ නායකතුමා දීලා දිනවා මේ අපේක්ෂකරගේ. ඒක නිසා අපිට කිසිම ප්‍රශ්නේ නැහැ. ඒගොල්ලෝ ප්‍රශ්නේ නැතුව අපි ඡන්ද වැටිනවා. අනිවාර්යයෙන්ම එක්සල් ජාතිවේග පක්ෂ අබල්සට අනිවාර්යම උතුර නැගරේගේ තමිල් කතා කරන මුස්ලිම් තමිල් කටිය සඳ දානවා. අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වුණා. එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා. බොහොම සාර්ථක විදිහට ඔක්කොම අද යෝජනා සියල්ල ගැන සාරලකා බලලා ඔක්කොම විසඳුණා. කැබිනට් න්‍යායපත්‍රයේ තිබ්බ සියලු දේ කාරණා කතා කරලා ඒවා සම්මතයකට පත් කරගත්තා. ඒ කියන්නේ ඔබතුමාලා සහ ජනාධිපතිතුමා අතර අර්බුදයක් හටගෙන නැද්ද? නෑ, කිසිම අර්බුදයක් නෑ. ඉතින් දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී විදිහට නේද තේ තීරණ ගත්තත් මේ කැබිනට් එකේදී කිසිම අර්බුදයක් නැතුව බොහොම සහයෝගයෙන් වැඩ වෙනවා. ඒත් අතරසම මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන රටේ සුභසිද්ධියට ඒ වගේම රටේ සංවර්ධනයට තියෙන යෝජනා ඒ සියල්ලම තම සතුටුදායක විදිහට විසඳුණා. ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මේ රට ඉදිරියට යනවා. ඉදිරි දින ටිකත් සාමකාමීව තියෙනවා. ඔව්, සාමකාමීව. දැන් ව්‍යාපාරික පුවත්. BNS සුසස් අධ්‍යාපන ආයතනයේ බ්‍රිතාන්‍ය ටීසයිඩ් විශ්වවිද්‍යාලය හා ගිවිසුමකට නමුණා. ඒ ටීසයිඩ් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනපති උපාධිය හැදෑරීමේ අවස්ථාව මෙරට සිසුන්ට ලබා දීමේ අරමුණින් එම උපාධිය වසර 3ක් තුලදී අවසන් කිරීමට මෙමකින් හැකියාව ලැබෙනපා. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සෙරා හල්ටන්, ටීසයිඩ් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ෆෝල් කෝනි, BNS සභාපති ආචාර්ය W.A. විජේවර්ධන යන මහත්වරුන්තුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. සිනෙ සිටි වෝටර් ෆ්‍රන්ට් සිනමා සංකීර්ණය හා කලා මධ්‍යස්ථානයේ ආරම්භ කිරීම කොළඹ බැස්ටියන් මාවතේ ෆ්ලොටින් මාකට් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් සිදු කෙරුණා. පිටකොටුවෙන් බිහිවුණු මෙරට සිනමා සංස්කෘතිය නැවත එම නගරයේම ස්ථාපිත කිරීම මෙහි අරමුණයි. ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකයෙකු වන ආචාර්ය බුද්ධකීර්ති සේන මහතාගේ සංකල්පයක් මතයි මේ ඉදි කෙරෙන්නේ. අමාත්‍ය පාටලී චම්පික රණවක, නාගරික සංවර්ධන අධිකාරී සභාපති ආචාර්ය ජගත් මුණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ශ්‍රී ලංකා පරිගණක සංගමේ සංවිධාන කළ ජාතික පරිගණක සමුළුවේ අවසන් දිනයේ හෙටයි. දෙස්විදෙස් තොරතුරු තාක්ෂණවේදීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙනුයි මෙවර සමුළුව පැවැත්වෙන්නේ. ඩිජිටල් කරණය හා සමාජ මෙහෙවර යන තේමාවෙන් යුතුවයි මේ සංවිධාන කර තිබෙන්නේ. පරිගණක සම්මාන උළෙලද මීට සමකාමීව පැවැත්වුණා. මේ සඳහා විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ITN මාධ්‍ය ඡාලයයි. ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ 58 වාර්ෂික මහා සභා රැස්වීම කොළඹදී පැවැත්වුණා. ඒ පාරිභෝගික කටයුතු අධිකාරී සභාපති ලලිත් සෙනවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි වසර සඳහා නව සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීමද මෙහිදී සිදු කෙරුණා. ඒ සඳහා තේරීපත් වූයේ රුවන්ඉදිරි සිංහ මහතායි. ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ හිටපු සභාපතිවරුන් සඳහා තිළිණ ප්‍රදානයක්ද සිදු කෙරුණා. ITN ප්‍රවෘත්ති තුළින් අදට අපි සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්.
www.ipnnews.lk.